සාදරයෙන් පිළිගන්නවා ප්‍රෝටෙක් YouTube channel එකට. ඉතින් අදත් ඔය එකතුලා ඉන්නේ ප්‍රෝටෙක් YouTube channel එක වෙතින් ගෙන්න තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද මම unboxing කරන්න යන්නේ මෙන්න මේ BM800 කියන condenser microphone එක. ඉතින් යාළුවනේ අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. I've been dreaming on in my head like I've seen it. A life worth living is a life with meaning. I'll do what I love till my heart stops beating. I'm feeding this demon. Got a taste, can't erase bitterness in my face. Work a job every day till your dreams fade away. Like a card, never change, play the game that we say. I need a break. I'm staying strong, need to move on to be what I want. I'll keep dreaming on. I'm staying strong, need to move on to be what I want. I'll keep dreaming. හරියන්නේ ඉතින් අපිට මෙතනදී මුලින්ම බලා ගන්න පුළුවන් වෙන අපේ මයික් ස්ටෑන්ඩ් එක. තියාලා මේ මයික් ස්ටෑන්ඩ් එක ඉතාම ශක්තිමත් විදියට හදපු ස්ටෑන්ඩ් එකක්. මොකද මේක අපිට ඕන විදියකට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් යකඩ වලින් හදපු සුපිරි ස්ටෑන්ඩ් එකක්. ඉතින් යාළුවනේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන අපේ කන්ඩෙන්සර් මයික්‍රෝෆෝන් එක. තියාලා මම ඔයාලට පෙන්නන්නම් මේකෙන් අපිට මොන වගේ ඔඩියෝ කෝල්ට් එකක් ඉස්සරහට ගන්න පුළුවන් කියලා. ඊළඟට යාළුවනේ මම ඔයාලට පෙන්නන්න ඔය තියෙන්නේ මං කලින් පෙන්නපු ස්ටෑන්ඩ් එක ටේබල් එකකට වාගේ ප්ලග් කරන්න ඕන නම් අපිට යූස් කරන පොඩි ගැජට් එක. ඊයාලට මම ඔයාලට ඉස්සරහට පෙන්නනම් මේක කොහොමද වැඩ ගන්න කියලා. ඊළඟ ටයිම් වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා V8 කියන සවුන්ඩ් කාඩ් එක. ඊයාලට මයික්‍රෝෆෝන් එකෙන් පස්සේ වැදගත්ම ගැජට් එක තමයි ඔය V8 සවුන්ඩ් කාඩ් එක. ඔයාලට පෝට්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඕකේ මම ඔයාලට ඉස්සරහට පෙන්නන්න අපිට මොන වගේ වැඩක්ද උදව්වක්ද මේකෙන් අපිට ලැබෙන්නේ කියලා. ඊළඟට යන අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ඩයනමික් ක්ලිප් එකක් මයික් ක්ලිප් එකක් මේක වැදගත් වෙන්නේ එහෙම ලොකුවට. ඊළඟට යන අපිට බලා ගන්න පුළුවන් වෙනවා XLR to 3.5 mm කේබල් එක. අපිට තියෙන යාළුවනේ මේ කේබල් එක BM800 කියන මයික්‍රෝෆෝන් එකට ප්ලග් කරලා යූස් කරන්න. ඊයාලට මම ඔයාලට දැන් පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි අපිට මේක ප්ලග් කරන්න ප්ලග් කරලා යූස් කරන්න තියෙන්නේ. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් කොහොමද මේවා අපි වැඩ කරලා ඕඩියෝ එකක් ගන්න කියලා එළියට. ඊළඟට නම් අපිට බලා ගන්න පුළුවන් වෙන අපේ පොප් ෆිල්ටර් එක. ඊයාලට මේකෙන් කරන යම් තාක් දුරකට අපේ කටහඬ ක්ලියර් කරලා දෙන එක අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා මේක යූස් කරන්න පුළුවන් විදිහ තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඊළඟට යන අපිට බලා ගන්න පුළුවන් වෙනවා කන්ඩෙන්සර් මයික්‍රෝෆෝන් ස්ටෑන්ඩ් එකට කනෙක්ට් කරන්න පුළුවන් පොඩි ක්ලිප් එකක්. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කනෙක්ට් කරලා තියෙන්නේ කියලා. ඊළඟට වෙන අපිට කේබල් තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔය තියෙන්නේ ඩිවයිස් වලට මයික්‍රෝෆෝන් එක කනෙක්ට් කරන්න වාගෙම V8 සවුන්ඩ් කාඩ් එකට පවර් එක දෙන කේබල් එක. හරි යාළුවනේ අපි දැන් මේක ඇසෙම්බල් කරගමු. A few moments later. හරි යාළුවනේ අපි දැන් මේ BM800 කියන මයික්‍රෝෆෝන් එක ඇසෙම්බල් කරගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලට මේ වොයිස් එක ඇහෙන්නේ BM800 කියන එකේ ඔඩියෝ අවුට්පුට් එක තමයි ඔයාලට මේ ඇහෙන්නේ. ඉතින් යාළුවනේ මෙතන මේ BM800 මයික්‍රෝෆෝන් එක ආපු පැකේජ් එකේ මේ BM800 කියන මයික්‍රෝෆෝන් එකෙන් පස්සේ තියෙන හොඳම ගැජට් එක විදිහට මම නම් හිතන්නේ මෙන්න මේ V8 කියන සවුන්ඩ් කාඩ් එක. ඔයාලට දැන් හරියට පේනවා ඇති මෙන්න මේක තමයි සවුන්ඩ් කාඩ් එක කියන්නේ. ඉතින් යාළුවනේ මේ BM800 මයික්‍රෝෆෝන් එක විතරක් තිබ්බට මදි. අපිට මේ වගේ V8 වගේ මේ වගේ සවුන්ඩ් කාඩ් එකක් තිබ්බොත් අපිට පුළුවන් මේකේ තියෙන ෆුල් පර්ෆෝමන්ස් ගන්න අපිට මේ BM800 කියන මයික්‍රෝෆෝන් එකේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන විවිධ ඔප්ෂන් වර්ග තියෙනවා, බොත්තම් ගොඩක් වර්ග තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන ඔයාලට පේන්නේ වොලියුම් එක වැඩි කරන එක වගේම අඩු කරන එක. ඉතින් යාළුවනේ මේ මෙහාට කරකවන්න දක්ෂිණාවර්තව කරකවන්න මේකේ වොලියුම් එක වැඩි වෙනවා. මම මෙහාට අනිත් පැත්තට කරකවද්දී ඔයාලට දැන් ඇහෙනවා ඇති ඕඩියෝ එක අඩු වෙනවා. ඉතින් යාළුනේ එහා පැත්තේ තියෙනවා තව ඔප්ෂන් එකක්. ඒක තමයි echo එක. මම ඔයාලට යන මේක echo එක වැඩි කරලා පෙන්නන්නම්. ඔයාලට නිකන් ගල් ගුහාවක් ඇතුළේ ඉඳන් කතා කරනවා වගේ, නිකන් දෝංකාර දෙනවා වගේ ඔයාලට දැනෙනවා ඇති. ඉතින් යාළුනේ මම මේකේ echo එක අඩු කරගන්නවා. ඊළඟට යාළුනේ මෙතන තියෙන විවිධ ඔප්ෂන් වර්ග. ඔයාලට මෙතන පේනවා ඇති යාළුනේ යට තියෙනවා රතු පාට බන්ස් වර්ග 6ක් තියෙනවා. ඉතින් යාළුනේ මේ 6 තියෙන්නේ මේ ඔඩියෝ ඉෆෙක්ට් වර්ග 6ක් තියෙන්නේ. ඉතින් යාළුනේ මම මේකේ මේ එක ඉෆෙක්ට් එකක් තියෙනවා පිච් බෙන්ඩ් කියලා. මම මේක
ටෙස් කරනවා. දැන් ඔයාලට ඇහෙන්නේ නිකන් අර ඇල්වින් ලගේ වාගේ කටහඬක්. ඉතින් යාළුවනේ ඔයාලට ඇහෙන ඔයාලට දැන් ඇහෙනවා ඇති මේක මොන වගේ කටහඬක්ද කියලා. ඉතින් යාළුවනේ මම මේක ඊළඟට ගන්නවා. එලිමිනේෂන් කියලා තියෙනවා ඔඩියෝ ඉෆෙක්ට් එකක්. මම ඒකට තමයි චේන්ජ් කරලා පෙන්නන්න. හරි යාළුවනේ, දැන් ඔයාලට ඇහෙන්නේ මේ එලිමිනේෂන් කියන ඔඩියෝ ඉෆෙක්ට් එක. ඉතින් යාළුවනේ මේ වගේ ඉෆෙක්ට්ස් ගොඩාක් තියෙනවා. මෙතන ඉෆෙක්ට් 6ක් අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මේවා අපිට ප්‍රෙස් පස්සේ විවිධ විදිහකට අපිට ඉෆෙක්ට් වලට අපේ වොයිස් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙතන ඔයාලට යට පේනවා ඇති තව බටන්ස් වර්ග ටිකක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේවා එකින් එක ඔයාලට ප්‍රෙස් කරලා පෙන්නන්නම් අපිට මොන වගේ අවුට්පුට් එකක්ද මේකේ ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම පළවෙනි කේ නම් පිළිවෙලට ක්ලික් කරගෙන යනවා. ඉතින් ඔයාලට ඇහෙනවා ඇති මම මේ එකින් එක වෙන වෙනම ප්‍රෙස් කරගෙන යද්දී ඔයාලට ඇහෙන විදිහ. ඒ කියන්නේ යාළුවනේ අපේ වොයිස් එකට අමතරව වොයිස් එකක් තමයි අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. I like it, I love it, I want some more. Dile 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 yaller gel. යාළුවනේ ඔයාලට දැන් තේරෙන්න ඇති මේ BM 800 කියන මයික්‍රෝෆෝන් එකෙන් අපිට මොන වගේ හොඳ ක්වොලිටි ඔඩියෝ අවුට්පුට් එකක්ද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ මයික් එක ගැන තියෙන අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝස් දිගටම බලන්න අවශ්‍ය නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් ප්‍රෙස් කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතෙන් දාන හැම වීඩියෝස් එකක්ම ඔයාගාට නොටිෆිකේෂන් එක කරහා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ අපි තවත් වීඩියෝ එකක් යාලි හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.